ඔබ පිළිගැනීම ශ්‍රමයේ ගෞරවය සල්සා දීමට ගරුසරු ඔබ තුලින් ඔබව ගොඩනගන්න ¡Vale!
ඇත්තරම ඒ අත්‍යවශ්‍යම කොටස තමයි මේ පේරාදෙණිය ඉඳලා රිකිල්ල ගස්කඩ දක්වා හදපු එකේ හදලා නැත්තේ. ඒ අත්‍යවශ්‍යම කොටස තමයි මේ වගේ ඩොලර් රුපියන මේ තේදළු ව්‍යාපාරයේ යෙදෙන විශාල පිරිසකට මේකෙන් හානි සිද්ධ වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට විශාල වශයෙන් හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රදේශයේ අහිංසක මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී විශාල කරදරවලට මුහුණ පාන්න වෙනවා. මේ පාර පාත හේවැහැට චන්ද කොට්ටාසේ තියෙන මේ පාර මොන දේශපාලන අධිකාරිය ආවත් මේ විදියම තමයි පවත්වගෙන ගියේ. මම හිතන්නේ ගෝඨාභය මහත්තයාගේ පළවෙනි ව්‍යාපෘතිය. හැබැයි තවමත් මේකේ කිසිම ආකාරයක සංවර්ධනයක් වුණේ නැහැ. ඒක නිසා හරිම කනගාටුයි. දේශපාලන අධිකාරිය ඉන්න, පාලන අධිකාරියෝල ඉන්න බලධරයෝ දැනගන්න ඕන මේ අහිංසක දරුවන්ට පාසල් යන්න විදියක් නැහැ. ඒ වගේම මේ වතුතරේ වැඩි ආදායමක් ලබා දෙනවා තේ වතු වලින් හැමතැනින්ම රජයේ. ඒ වුණත් මේ කිසිමත් විදියකින් මේ මිනිස්සු අවධානය යොමු කරලා මේ පාරවල් සංවර්ධනය කරන්න කිසිම මැදිහත් වීමක් නැහැ. ඒක නිසා අපි හරි කනගාටුයි. දේශපාලන අධිකාරී මිනිස්සු ගැන අපි කියන්න කැමති නැහැ. මොකද පිරිහිච්ච මිනිස්සු අපි මේ මිනිස්සුත් එක්ක කතා කරනවා කියන්නේ අපි පිරිහෙනවා කියන එක. මේ පිරිහිච්ච තැන මිනිස්සු උනත් දැනගන්න ඕන. දැන් මේ තියෙන තත්ත්වය අනුව මිනිස්සුන්ගේ පොදු අයිතිවාසිකම් මේවා සංවර්ධනය කරලා දෙන්න කියන පණිවිඩය තමයි මේ මිනිස්සු ඇවිල්ලා දෙන්නේ. මේ මිනිස්සුන්ගේ ඉල්ලීම ඒකට අහුන්කම් දෙන්න කියලා බල අධිකාරී ඉන්න හැම කෙනෙක්ගෙම ඉල්ලීමක් කරන්නේ මේ. මොකද්ද තත්ත්වය කියන්නේ බලන්නකො මේ පාර ඡන්දෙ ඉල්ලන්න කියලා එනවා මහත්තයෝ. පාර නෑ අපිට. හේවැහැට ආසනයට කරලා ඇති දෙද්දක් නෑනේ. අපිට ඡන්දෙ විතරයි ඉල්ලන්නේ මේ මිනිස්සු. මේ අපි ඉල්ලන්නේ අපිට පාර හදලා දෙන්න කියලා. අපිට පාරක් හදන්න නෑනේ මේ මිනිස්සු. අපෙන් ඡන්දෙ විතර දෝනන්නේ. අපිට ළමෙකුට යන්න බෑ, ලෙඩෙක් අරන් යන්න බෑ. අද ඊයක නෙමෙයි මේ හොඳට තිබ්බ පාර කැඩුවේ. ඊට පස්සේ හොඳට තිබ්බ පාර කඩලා ඉවරයි. දැන් මේ පාර හදන්නේ නැහැ, මොකවත් නැහැ. දැන් ওই කෙහෙල් ගසුත් එහෙම හදලා තියෙන්නේ. ඒක තමයි. ඉතින් අපිට ඕනන්නේ මේ පාර හදලා දෙන්න කියන්නේ. අපි වෙන දෙයක් ඉල්ලන්නේ නැහැනේ මේ රජේ. අපිට ඕනන්නේ අපේ පාර හදලා දෙන්න. එච්චරයි. අපි කියන්නේ වැඳලා ඉල්ලන්නේ එච්චරයි. අපිට හදිසියකට ලෙඩෙකුටවත් ගෙනියන්න බෑ අපිට. ඔව් දැන් අපෙන් ඇත්තටම ඡන්ද ඉල්ලගෙන එනවනේ. මේ බලධාරින් එන්නේ ඡන්ද පොරොන්දු දීලානේ මේ පාරවල් හදනවා. මේවා නිකන් මේ සුරපුරය කරනවා කියලා නෙන්නේ. ඒ වුණාට කිසිම දෙයක් නැහැනේ. දැන් බලන්න මේ තිබ්බ හොදට තිබ්බ පාරත් නැතුණානේ අපිට. දැන් මහා ලොකු දේවල් කරනවා කියලා. එක්කෝ ඇත්තරම දැන් මේ මිනිසුන්ට කිසිම සහනයක් නැති වෙලා එක්කෝ මේ පාරවල් ටික හරි හදන්න ඉබේ. කිසිම දෙයක නැහැනේ මේ එකක් රජයෙන් අපිට. ඉතින් අපි නම් ඉල්ලන්නේ මේ පාර හදලා දෙන්න කියලා. බබේ කාමෙට අම්ම කෙනෙක් ගෙනියන්න බෑ, හදිස්සි ලෙඩෙක් ගෙනියන්න බෑ. පුදුම විදිහට මේ දුෂ්කරතාවයෙන් අපි මේ ඉන්නේ. දැන් බලන්න මේ පාර දැන් මේ වැහින කාට මෙතනින් පල්ලට මේ පල්ලමට පාත්තුනොත් එහෙම වාහනයක් වුණත් මේ ගියොත් එහෙම ඇත්තට යන්න දෙන්න. මේ ළමයි කොච්චර අනතුරුකද කියලා හිතන්නකෝ. මිනිසු කොච්චර අනතුරුයිද කියලා හිතන්නකෝ. ඒතකොට ඒ හින්දා අපි ඉන්නනේ මේ බලධාරීන්ගේ මේ පාර අපිට හදලා දෙන්න කියලා. හරි මේ අපිට ඇත්තෙන්ම කියනවා නම් ඡන්දේ දවසට විතරයි මන්ත්‍රීගොල්ලෝ අපිව හොයාගෙන එන්නේ. ඉතින් මේ ඡන්දේ දවසට වැඳකට ඇවිල්ලා මිනිස්සුන්ගේ ඡන්ද ඉල්ලලා වැඩක් නැහැ. අපිට කියනවා වතුර අරන් දෙන්නම් කියනවා, පාරවල් හදලා දෙන්නම් කියනවා, හැම දෙයක්ම කියනවා. ඒ වුණාට කිසිම දෙයක් මේ හේවැහැට ආසනයේට කිසිම දෙයක් වෙලාක් නැහැ. එතකොට දැන් ඉස්කෝලේ ළමයෙකුට පවා හරි මේ පාරක් නැහැ, දුෂ්කරයි. ඉතින් ලෙඩෙක් ගෙනියන්න ගියාත් ඇත්තට බබෙක් හම්බෙන්නේ නැ අම්මා කෙනෙකුට උනම් මේ පාර දැක්කහම යන්න පුළුවන්ද කියලා කියන්න. එතකොට ඒකෙ හින්දා අපි වැඳලා ඉල්ලන්නේ මේ කෙසල් ගස්සේ හිටන් මේ හැදිලා තියෙනවා. ඉතින් කොහොමද අපි මේ පාරේ ගමන් කරන්නේ? කියන්නේ වාහනයකට යන්න නැහැ. මෙතනින් තව ටිකක් පාත් වුණා නම් පාරේ මේ අපි ඔක්කොම මේ පල්ලමේ. ඉතින් අපි මං ඉඳ වැඳලා ඉල්ලන්නේ ඔයාලාගෙන් මේ අපිට මේ පාර ටික හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ඡන්ද දවසට නම් ඡන්ද ඉල්ලගෙන එන්න එපා. කිසිම කෙනෙක් ඡන්ද ඉල්ලගෙන එන්න එපා. ඡන්ද ඉල්ලගෙන එන අයට අපි නම් හොඳ දේවල් කියලා තමයි යවන්නේ.